අද නෙට්ටිෆ්ම් ධර්ම දක්ෂිනාවේ දේශකයාණන් වහන්සේ පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්සේ සාදු 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 සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම්ම භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වේවා ධම්මස්වාමි ලෝකස්වාමි භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම වූ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාදු 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 සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි අද දවසේදී පින්වත් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ වාග්්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි අද ඉරිදා ධර්ම දක්ෂිනාවේ පින්වන්ත දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ නොම්බර 29 පිටිය ගෙදර බෝමුල්ල ලිපිණේ පදිංචි YA ප්‍රේමරත්න HMB මෙනිකේ මහත්මිය කියන මෙනි මේ පින්වන්ත පිරිස අපි මේ පින්වතුන්ට දේශනාව අවසානයේ
පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණින් අදත් ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නයි මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ. අපි මේ දවස්වල බොහොම විශේෂ සූත්‍ර දේශනාවක් සාකච්ඡා කරගෙන ආවේ අපේ ශ්‍රාවක පින්වත් පිරිස දන්නවා මජ්ක්‍ධිම නිකායේ පළමුවෙනි පොතේ 362 වෙනි පිටුවේ සංග්‍රහ වෙලා තිබෙන රත විනීත කියන සූත්‍ර දේශනාව. අපි මේ වෙනකොට දේශනාවල් 28ක් පමණ සාකච්ඡා කරලා අවසන්. අද අපිට බොහෝ විට මේ රත විනීත සූත්‍ර දේශනාවේ අවසාන දේශනාව වෙන්න පුළුවන් මේ සාකච්ඡා කරන්නේ. මෙතෙක් කාලයක් ශ්‍රාවක පින්වතුන් මේ රත විනීත සූත්‍ර දේශනාව ශ්‍රවණය කරලා දේශනාවේ බොහෝ කාරණාවල් මේ වෙනකොට අවබෝධ කරගෙන ඇති. ඒ නිසා නැවත නැවතේ කාරණාවල් මේ මොහොතේ සිහිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නේ. පසුගිය සතිය අපි නිමාවට පත් කළේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මන්තානිපුත්ත පුන්න මහරහතන් වහන්සේ වැඩිය බව දැනගෙන මන්තානිපුත්ත පුන්න මහරහතන් වහන්සේ වැඩම කරපු අන්ධ වණියට සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩම කරනවා. එහෙම ගිහිල්ලා සාරිපුත්ත මහරහතන් වහන්සේ මන්තානිපුත්ත පුන්න මහරහතන් වහන්සේගේ ළඟ වාඩි වෙලා මන්තානිපුත්ත පුන්න මහරහතන් වහන්සේ සමග මෙන්න මෙවැනි ආකාරයේ කතා සංවාපයේ කියදෙනවා. මුලින් ගියපු ගමන් උන්වහන්සේ විශේෂ ආචාර ගෝචර සම්පන්න ස්වභාවයක් තමයි කෙනෙක් එක්ක සතුටු සාමිච්චේ කතා කරන එක. සම්මෝදනීයං කතං සාරාණී කිමෙද්ද සීල විසුද්ධිය පිණසද භාගතුන් වහන්සේගේ ශාසනීය මහණුනි නොහිදං ආවසෝ නැහැ ස්වාමීනි මං සීල විසුද්ධිය පිණස මහණ වෙච්ච කෙනෙක් නෙවෙයි. ඊළඟට අහනවා එහෙනම් චිත්ත විසුද්ධිය පිණසද මහණුනි නැහැ ස්වාමීනි. ඊළඟට අහනවා එහෙනම් දිට්ඨි විසුද්ධිය පිණසද ඒත් නැහැ කියනවා. එහෙනම් කාංකා විතරණ විසුද්ධිය පිණසද ඒත් නැහැ කියනවා. එහෙනම් මග්ගා මග්ග ඥාන දසන විසුද්ධිය පිණසද ඒත් නැහැ කියනවා. එහෙමනම් අහනවා ඥාන දසන විසුද්ධිය පිණසද ඒත් නැහැ කියනවා. එතකොට අහනවා කිමෙක් දැවැත්නි සීල විසුද්ධිය සඳහා භාග්‍යවතුන් වහන්සේගේ ශාසනීහි නුඹ පැවිදි වුණේද කියලා මම විමසුවේ. චිත්ත විසුද්ධිය පිණසද, දිට්ඨි විසුද්ධිය පිණසද, කාංකා විතරණ විසුද්ධිය පිණසද ආදී වශයෙන් මේ කාරණාවල් ටික ක්‍රමානුකූලව අහනවා. ඊළඟට අහනවා එවත්නි එහෙනම් කුමක් සඳහාද මේ ශාසනය පැවිදි වුනේ? එතකොට මන්තානිපුත්ත පුන්න හාමුදුර පිළිතුරු දෙනවා ස්වාමීනි මම මේ ශාසනය පැවිදි වුනේ අනුපාදා පරිනිර්වාණ ධාතුව ලබා ගන්න. ඒ සඳහායි මම මේ ශාසනය පැවිදි වුනේ. එතකොට අහනවා ආයුෂ්මතුනි සීල විසුද්ධිය අනුපාදා පරිනිර්වාණේ නෙවෙයිද? නෑ කියනවා. එහෙනම් අහනවා චිත්ත විසුද්ධිය අනුපාදා පරිනිර්වාණේ නෙමෙයිද? ඒත් නෑ කියලා නැවතත් අර විසුද්ධි හත පිළිබඳ වහනවා. දැන් මේ කාරණාව මිතිනින් එහා පැත්තට අපේ පින්වතුන්ට තේරුම් කරගන්න ඕන නම් මේ සප්ත විසුද්ධියේ පිළිබඳව යම් අවබෝධයක් අපේ පින්වතුන්ට තියෙන්න ඕන. සප්ත විසුද්ධියේ පිළිබඳව සාකච්ඡා කළත් පින්වතුනි අති විශාල ධර්ම පරියායක් සාකච්ඡා කරන්න තියෙනවා. අපි කලින් දවසේ මතක් කළා කෙනෙකුගෙන් ඇහුවටින් නිවන් දකින්නක කෙටියෙන් කියන්න කියලා. ඔන්නේ වචන හත තමයි කියන්න තියෙන්නේ. ඒ වගේ කාරණාවක් තමයි මේ සප්ත විසුද්ධිය කියලා කියන්නේ. ඒ නිසා අපි මේ දේශනාවට අදාළ කරගන්න ඕන නිසා මේ සප්ත විසුද්ධියේ පිළිබඳව අපි මේ වෙලාවේ කෙටියෙන් අවබෝධයක් ලබා ගමු. මේක බොහොම ගැඹුරු කාරණාවක්. නමුත් අපි පුළුවන් තරම් උත්සාහ කරනවා අපේ පින්වතුන්ට මේ කාරණාව බොහොම කෙටියෙන් අවබෝධ කරවන්න. යම් කිසි කෙනෙක් මේ ශාසනයට බැසගත්තම යම් දවසක සෝවාන් ඵලය ලබනවා නම් ඒ සෝවාන් ඵලය ලබන ශ්‍රාවකයා පින්වතුනි මෙන්න මේ සප්ත විසුද්ධියෙන් වඩලා ඒ විසුද්ධි හත ඒ පියවරවල් හතෙන් ගිහිල්ලා තමයි පින්වතුනි නිවන් දකින්නේ. ওই පියවරවල් හතෙන් හයක් වැඩුවා කියලා වැඩකුත් නැහැ, පහක් වැඩුවා කියලා වැඩකුත් නැහැ, මොකක් හරි එකක් වැඩුවා කියලා වැඩකුත් නැහැ. වඩනවා නම් ওই හතම වඩන්න ඕන. අපි බලමු මොකද්ද මේ හත, මොනවද මේ හතේ වඩන්න තියෙන්නේ, කොහොමද මේ කාරණාවල් අවබෝධ කරගන්නේ කියන කාරණාව බොහෝම කෙටියෙන් සංක්ෂිප්තව තේරුම් කරගනිමු. මං හිතනවා මේ කියන කාරණා මේ විදිහට කිව්වොතින් අපේ පින්වතුන්ට වැටහිවි කියලා. යමෙකුට නොවැටහුනොත් මේ දේශනාව අපේ පින්වතුන්ට අන්තර්ජාලයෙන් ශ්‍රවණය කරන්න පුළුවන්. එහෙම හරි නැවත නැවත ශ්‍රවණය කරලා මේ කාරණා වටහා ගන්න උත්සාහ කරන්න. මොකද ඒ තරමටම වැදගත් මේ සප්ත විසුද්ධිය. පළවෙනි එක තමයි සීල විසුද්ධිය.
යම් කිසි කෙනෙක් නිවන් දකින ප්‍රතිපදාවට ප්‍රවිෂ්ඨ වෙනකොට ඒ ප්‍රතිපදාවට ප්‍රවිෂ්ඨ වෙච්ච කෙනා පළවෙනියටම පුරන්න ඕන කාරණාව තමයි සීල් සම්පූර්ණ කරගන්න එක. ඒ සීලය කොයි මට්ටමකට සම්පූර්ණ කරගන්න ඕනද? ආර්ය කාන්ත වෙන මට්ටමට සීලය සම්පූර්ණ කරගන්න ඕන. සීලය කාර්ය කාන්ත වෙන්නේ විදිය පිළිබඳ අපි නිතර අපේ පින්වතුන්ට දේශනා කරලා තියෙනවා. අකණ්ඩ, අචිද්ද, අසබල, අකම්මාස, බුජිස්ස, විඤ්ඤෝපසත්ත, අපරාමට්ඨ, සමාධි සංවත්තනික කියන මෙන්න මේ ආකාර 8න් Taman රකින්න සීලය සම්පූර්ණ වෙනවා නම් ඒකට කියනවා ආර්යකාන්ත සීලය කියලා. මෙන්න මේ ක්‍රමයට සීලය සම්පූර්ණ කරගත්තු කෙනා ඊළඟට පින්වතුනි සම්පූර්ණ කරගන්නවා චිත්තවිසුද්ධිය. චිත්තවිසුද්ධිය කියලා කියන්නේ සිත සමාධිගත කර ගැනීම. සීලයට ප්‍රවිෂ්ඨ වෙන කෙනා ඒ සීලය සම්පූර්ණ කරගත්තෙන් පස්සේදී තමයි ඔහුට මේ හිත සමාධිගත කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඒක පින්වතුනි අති විශේෂ කාරණාවක්. ඒක භාග්‍යවතුන් වහන්සේ බොහෝ ධර්ම කාරණාවල් වල දේශනා කරලා තිබෙන කරුණා. මේ සීලය සම්පූර්ණ කරගත්තම ඒ සීලය සම්පූර්ණ කරගත්තු කෙනාට පින්වතුනි මේ සිත සමාධිගත කරගන්නවා කියන කාරණාව ඉතාම පහසුවෙන් වැඩිනවා. යමෙක් භවනාවකට එනවනම් ඒ භවනාවට එළඹෙන කෙනා පින්වතුනි අනිවාර්යයෙන්ම මුලින් කල යුත්තේ සීල් සම්පූර්ණ කරගන්න එක. සීල් සම්පූර්ණ කරගන්න නැතුව හරියට සිල්පද ටික රකින්නේ පුහුණු වෙන්නේ නැතුව කොයි තරම් භවනා කරත් කවදාවත් පින්වතුනි ඒ භවනාවකින් ලබන ප්‍රතිඵලෙ ළඟා කරගන්න බෑ. අංගුත්තර නිකායේ දසක නිපාතේ එහෙම නැත්නම් 6 වෙනි පොතේ සූත්‍රයක් තියෙනවා කිමත්තිය සූත්‍රය කියලා. ඒ 6 වෙනි පොතේ දෙවෙනි පිටුවේ තමයි ඒක තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ආනන්ද හාමුදුරු ස්වාමීනි මේ කුසල සීලය කුමක් ආනිසංස කොට පවතිනවද? කිමත්ත්‍යානි බන්තේ කුසලානි සීලානි කිමත්ත්‍යානි සංසානිති. මේ කුසල සීලය කුමක් කොට පවතිනවද? ආනන්ද කුසල සීලියෝ විපිලිසර බව නැති කිරීම අවිප්‍රතිසාරය අර්ථ කොට අවිප්‍රතිසාරේ ආනිසංස කොට පවතිනවා. ඒ හිතේ විපිලිසර බව නැති කිරීම කියන කාරණාව කුමක් ආනිසංස කොට පවතිනවද? දැන් බුදුරජාන් වහන්සේගෙන් අහන්නේ ආනන්ද හාමුදුරුවෝ සීලේ ආනිසංසය මොකද්ද? සීලේ ආනිසංස තමයි හිතේ විපිලිසර බව නැති වෙනවා. හිතේ විපිලිසර බව නැතිවීමේ ආනිසංසය මොකද්ද කියලා ඇහුවම සිතේ ප්‍රමෝද්‍ය ඇති වෙනවා. ප්‍රමෝද්‍යයේ ඇතිවීමේ ආනිසංසය මොකද්ද කියලා ඇහුවම කියනවා හිතේ ප්‍රීතිය ඇති වෙනවා. මොකද ප්‍රීතියට කලින් ඇති වෙන සතුටට තමයි පින්ඔතුනි ප්‍රමෝද්‍ය කියලා කියන්නේ. ඊළඟට ප්‍රීතියේ ආනිසංසය මොකද්ද කියලා ඇහුවොතින් මෙන්න මේ විදිහට පින්ඔතුනි මේ කාරණාව දිගට දේශනා කරනවා. පස්සද්ධිය ඊළඟට පස්සද්ධිය ආනිසංසය සුවය, සුවේ ආනිසංසය සමාධිය, සමාධියේ ආනිසංසය යථාභූත ඥාන දර්ශනීය කියලා මෙන්න මේ වගේ පින්ඔතුනි දීර්ඝ ලෙස සාකච්ඡා කරගෙන යනවා. අවසානයේ කෙලවර වෙන්නේ නිර්වාණේ. යථාභූත ඥාන දර්ශන ආනිසංසය මොකද්ද කියලා හෙවොම නිබ්බිදා විරාගය. නිබ්බිදා විරාගයේ ආනිසංසය මොකද්ද කියලා හෙවොතින් විමුක්ති ඥාන දර්ශනය කියලා මෙන්න මේ විදියට පින්වතුනි මෙන්න මේ කාරණාවල් එකින් එක දේශනා කරන. දැන් මට මෙතනදී අපේ පින්වතුන්ට කියන්න ඕන කම තිබුණේ මේ හැම දෙයකටම පටන් ගත්තු ඒ දේ තමයි හරියට පින්වතුනි සීල් සම්පූර්ණ කරන එක. නිවැරදිව සීලය සම්පූර්ණ කරගන්න කෙනාට මෙන්න මේ කියනා වූ ආනිසංස ලබාගෙන ඒ කෙනාට නිර්වාණයේ මාර්ගයේ දක්වාම පින්වතුනි ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන්. එහෙනම් පළවෙනිම දේ තමයි නිවැරදිව සීලය සම්පූර්ණ කරගන්න එක. එතකොට මේ සීලය සම්පූර්ණ කරගන්න කෙනාට තමයි මම සඳහන් කරේ අර කිමත්තිය සූත්‍රයේ සඳහන් කළා වගේ මේ හිතේ තියෙන විපිලිසර බව නැති වෙනවා. හිතේ තියෙන නොසන්සුන් බව නැති වෙලා යනවා. හිත සංසුන් වෙනවා. හිත සංසුන් වූ කෙනාගේ හිත භවනාවට නැඹුරු වෙලා හිත ක්‍රමානුකූලව පිංඔතුනි සමාධිගත වෙනවා. ආන් එහෙම හිත සමාධියටපත් කරලා ඒ කෙනාට පිංඔතුනි ධාන මට්ටම් වලට සමවදින්න පුළුවන්. ඒකට කියන්නේ චිත්තවිසුද්ධිය කියලා. දැන් මේ චිත්තවිසුද්ධිය දැන් සීලවිසුද්ධියටපත් වෙච්ච කෙනාට ඊළඟට යන්න තියෙන පියවර තමයි චිත්තවිසුද්ධිය. හිත සමාධියටපත් කරගෙන ධානවලට යන්න
හිත වඩනවා. එහෙම හිත සමාධියට පත් කරලා සමාධිය නොඑක ආකාරයේ පුරුදු පුහුණු කරලා තියෙනවා නම් ඒ නොඑක ආකාරයේ පුරුදු පුහුණු කරලා තියෙන කෙනා ඊළඟට පින්වතුනේ එළඹෙන විදර්ශනා වඩන්න. විදර්ශනා වඩන්න පටන් ගත්තාම තමන්ගේ කය දිහා තමන්ගේ සිත දිහා බලන්න පටන් ගත්තම ඒ කිනාට තමයි පින්වතුනි මේ නාම රූප කියලා කියන කාරණාව හරියට වැටහෙන්නේ. නාම මොනවද රූප මොනවද කියන කාරණාවල් තමන්ගේ සිතින් දකින්න පුළුවන් කමක් ලැබෙන්නේ මෙන්න මේ කිනාට. දැන් අසුරක් ගහන මොහොතක් තුල අපේ මේ හිතේ සිතුවිලි කෝටි ප්‍රකෝටි ගාණක් වැඩ කරනවා. අන්න ඒ සිතුවිලි කෝටි ප්‍රකෝටි ගාණ අවස්ථා තුනක් තියෙනවා. උපාද තිටි භංග ඇතිවීම පැවතීම නැතිවීම මෙන්න මේවා පිඟුතුනි මේ විදර්ශනා භාවනාව වඩන කෙනාට සිතින් දකීමේ හැකියාවක් තියෙනවා. දැන් සිත සමාධියට පත් කරගත්තු කෙනා ක්‍රමානුකූලව ඒ සමාධි භාවනාව ප්‍රගුණ කරගෙන ප්‍රගුණ කරගෙන ප්‍රගුණ කරගෙන ඇවිල්ලා ඊළඟට ඒ කෙනා පිංගුතුනි දිට්ඨි විසුද්ධියට එනවා. අන්න ඒ දිට්ඨි විසුද්ධියට ආවෙන් පස්සේ තමයි අර විදර්ශනා භාවනාව පිංගුතුනි වඩලා මේ නාම රූප කියන දේ වෙන් වෙන් වශයෙන් තේරුම් කරගන්නේ. ඒකට කියනවා දිට්ඨි විසුද්ධිය කියලා. මොකද දැන් අපේ ශරීරයක් ගත්තෙන් පස්සේදී මේ ශරීරයේ තියෙන සුද්ධාෂ්ටක ගොඩක් පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මෙනි මේ සුද්ධාෂ්ටක ගොඩක් තමයි පිඟුතුනි මේ ශරීරයේ තියෙන්නේ. ඒක දකින්න තියෙන විදර්ශනා ඥානයකින්. දැන් අපි මේ මගේ අත, මේ මගේ කකුල, මේ මගේ ඔළුව කියලා, මේ මගේ මේසය, මේ මගේ ගෙදර කියලා මේ මමත්වයෙන් මේ හැම දෙයක්ම අපි මගේ කරගෙන ඉන්නවා. නමුත් විදර්ශනාව වඩපු යෝගාවචරයට තමන්ටම තමන්ගේ ඥාණයට තේරෙන පටන් ගන්නවා. ඇත්තටම මෙතන මේසයක් තියෙනවා කියලා කිව්වට සත්‍ය වශයෙන්ම මෙතන තියෙන මේසයක් නෙවෙයි. ඒක දකින්නේ ඇහෙන් නෙවෙයි. අද කාලේ සමහර මේ කාරණාවල් බොහොම සරලව සමහර දිනෙක තමන්ගේ ජීවිතේ යම් යම් අවස්ථාවන් වලට එකතු කර ගන්නවා. අනිත්‍ය කියන වචනය, දුක්ඛ කියන වචනය, අනාත්ම කියන වචන මේව එකතු කර ගන්න බලනවා. පිංගතුනි මෙය අනිත්‍යයි 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 කියලා වචිනින් කියන බොහෝ දෙනෙක් ඇත්තටම අනිත්‍ය මොකද්ද කියන කාරණාව හරියට දැකලා නෙමෙයි කියන්නේ. බොහෝ දෙනෙක් පිංගතුනි මේ කාරණාවල් තීරුම් කරගෙන තියෙන්නේ චින්තාමය ඥානෙ. මේ විදර්ශනාව කියලා කියන්නේ පස්ස කියන්නේ දකින්නවට, විපස්ස කියලා කියන්නේ විශේෂයෙන් දකින්නවට. දකින්න දෙයට වඩා විශේෂයෙන් දකින්න සිහියකින් දැකීමට තමයි පිංගතුනි විපස්සනාව කියලා කියන්නේ. අද කාලේ බොහෝ දෙනෙක් පොත්පත් කියවලා නොඑක් නොඑක් දේවල් වලින් අහලා ලබාගත්තු දැනුමින් සමහර මේ කාරණාවල් තීරුම් කරගන්න උත්සාහ කරනවා. දැන් අහලා ලබා ගන්න ඒ කාරණාවට කියනව සුතමේ ඥානය. ඊළඟට හිතින් විමසලා තමන් සංකල්ප ගොනු කරගෙන තරකානුකූලව කියන කාරණාවල් වලට කියනවා චින්තාමේ ඥානය. ඔය දෙකම නෙවෙයි පිංගොතුනි මේ විදර්ශනාවෙන් දකිනවා කියලා කියන්නේ නාම රූප. නාම රූප දකින්නේ ඔය දෙකටම වඩා එහා ගියපු තවත් ඥානයක් තියෙනවා. ඒකට කියනවා භවනාමය ඥානය කියලා. එතකොට මෙන්න මේ භවනාමය ඥානයෙන් දකින්නේ අර හිත සමාධියට පත් කරගත්තු කෙනා ඊළඟට නොඑක ආකාරයේ සමාධි භවනා ක්‍රම පුරුදු පුහුණු කරලා ඊළඟට ඒ කෙනා විදර්ශනා වඩන්න පටන් ගන්නවා. විදර්ශනාව වඩන්න පටන් ගත්තු කෙනා තමයි මෙන්න මේ නාම රූපවල ඇතිවීම පැවතීම නැතිවීම දකින්නේ. ඒක දකින්නේ අර සුතමය ඥානයෙන් අහපු දෙයකින්වත්, එහෙම නැත්නම් චින්තාමය ඥානයකින් ගොඩනගාගත්තු සංකල්ප වලින්වත් නෙවෙයි. ඒක දකින්නේ විශේෂ ඥානයකින්. ඒ ඥානයට තමයි කියන්නේ භවනාමය ඥානය කියලා. අන්න ඒ භවනාමය ඥානයෙන් වඩාගෙන මේ නාම රූපවල ඇතිවීම පැවතීම නැතිවීම කියන කාරණාව දකින කෙනාට තමයි දිට්ටි විසුද්ධියටපත් වෙන්නේ. එහෙම දකින කෙනාට තමයි සත්‍ය වශයෙන්ම මේ අනිච්ඡානුපස්සී, එම නැත්තං අනිත්‍ය දකිනවා කියන කාරණාව වැටෙන්නේ. මේකට පින්ඔතුනේ විශේෂ පුහුණුවක් තියෙන්න ඕන. දැන් එක උදාහරණයක් කියනවනම් මේ කාරණාවල් මම මේ විදිහට අපේ පින්ඔතුට විස්තර කරන්නේ. අපි පින්ඔතුනේ මෙවැනි වටින කාලයක අපේ හිත අපි රවට්ට ගත්තොතින් ඒ රැවටෙන්නේ අපිමයි. ඒ රැවටීමේ පාඩුව විඳින්නේ අපිමයි.
මොකද උපදින උපදින හැම භවයකම මනුෂ්‍ය භවයක් ලබන්නේ නැහැ. මනුෂ්‍ය භවයක් ලබන හැම භවයකම බුද්ධෝත්පාද කාලයක් ලැබෙන්නේ නැහැ. අද මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා තිනවා බුද්ධෝත්පාද කාලයක් ලැබිලා තිනවා මෙවන් ජීවිතයක් ලැබපු අපි මට ධානවලට සමවදින පුළුවන් කියලා. ධාන මට්ටම් වලට යන්න පුළුවන් කියලා. එහෙම කියන කෙනාට හදිසියෙම දරුණු රෝගාබාධයක් හැදෙනවා. හෘද ආබාධයක් වෙන්න පුළුවන්. දරුණු රෝගයක් වෙන්න පුළුවන්. වකුගඩු සම්බන්ධයෙන් වෙන්න පුළුවන් අක්මාව සම්බන්ධයෙන් වෙන්න පුළුවන් පිළිකාවක් වෙන්න පුළුවන් මොනවා හරි කාරණාවක් සම්බන්ධයෙන් දරුණු රෝගයක් ඇති වෙනවා දැන් ඔහු සමාධිය වඩන්න ධාන මට්ටම් වලට සමවදින්න පුළුවන් මට්ටමේ ඉන්න කෙනෙක් නමුත් ඔහු කියනවා නම් මාව කොහොම හරි සුවපත් කරගන්න මාව අසවල් රෝහලට අරගෙන යන්න අසවල් වෛද්‍යවරයෙක් මුණගසවන්න එහෙම නැත්නම් කවුරු හරි කෙනෙක් ඔහුව බලෙන් අරගෙන යන්න හදනවා අපි යමු රෝහලට අපි අසවල් වෛද්‍යවරට පෙන්නමු අසවල් රෝහල හොඳයි ලංකාවේ නැත්තම් මේ විදේශ රටකට යමු මේ අසවල් රටේ රෝහල මීට වඩා හොඳයි ඔය රෝගයට ප්‍රතිකර්ම කරන්න කියලා අර කිනාව පොළඹවනවා නමුත් පිංගුතුනි තමන්ට තමන්ගේ ධානයේ පිළිබඳව හරි අවබෝධයක් පැහැදීමක් තියෙනවා නම් සැබෑවටම තමන්ට ධානයක් වඩන්න පුළුවන් ශක්තියක් තියෙනවා නම් කවදාවත් ඒ කිසිම යෝජනාවකට ඔහු එකඟ වෙන්නේ නැහැ මොකද අපි අහලා තියෙනවා අපි දන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ධාන වලට සමවදින පුළුවන් කෙනාට මරණින් මත්තේහි ඒකාන්තයෙන්ම ඒ ධානෙන් නොපිරිහි බ්‍රහ්ම ලෝකවල උපදින්න පුළුවන් කියලා කැමතිනම් දිවි ලෝකවල උපදින්න පුළුවන් එතකොට අපි පිංගුතුන් කල්පනා කරලා බලන්න මෙහෙම කෙනෙක් ඉන්නව කටුමැටි ගෙයක ජීවත් වෙන මිනිස්සේ කටුමැටි ගෙදරක ඉන්න මේ මිනිසයාට ධනවත් පුද්ගලෙක් ඇවිල්ලා තට්ටු දෙකක විතර මහ විශාල ගයක් පර්චස් 40ක විතර ඉඩමක හදලා සියලුම අවශ්‍ය හැම දෙයක්ම ਸਰව සම්පූර්ණයෙන් ඒ ගෙදර සූදානම් කරලා වාහන තියෙනවා සේවකයෝ ඉන්නවා වෙනම ධනයක් තියෙනවා අර කටුමැටි ගෙයක ඉන්න මිනිසයාට කියනවා මං නුඹට මෙන්න මෙහෙම ගයක් හදලා තියෙනවා ඒකේ සල්ලි තෝන තරම් තියෙනවා වැඩ කරන සේවකියොත් ඉන්නවා ඕන්ට පඩිනරිත් ගෙවනවා ඔබ ওই කටුමැටි ගෙය අත්හැරලා ගිහිල්ලා ගෙදර ජීවත් වෙන්න මන් නුඹේ නමටම ඒක පවරනවා කියලා ඔන්න කෙනෙක් ගෙනල්ලා දෙනවා. පිංගත් අපේ පිංගතුන් හිතනද ඒ මිනිස්සයා ගෙදර අපි හිතමු පොඩි ගෙදරක්. ගෙදර වගා කරලා තියෙන පුළුවන්. එහෙම නැත්නම් කටුමැටි ගෙදර මොනවාරි හදනව වෙන්න පුළුවන්. ඒ මිනිස්සයා මෙහෙම කිව්වොතින් අනේ මට ওই ලොකු ගෙවල් වල නම් ජීවත් වෙන්න බෑ. මට මේ කටුමැටි ගේ හොඳයි. කවුරුවත් පිංගතුනි ඔහොම කියයිද? අර වගේ සුකෝපභෝගී ජීවිතයක් ගත කරන අවස්ථාවක් ලැබුණොතින් කවුරු හරි ඔහොම අර දුක් ජීවිතයක් ගත කර කර ඉන්න එක කැමති වෙයිද කැමති වෙන්නේ කන්නත් නැ බොන්නත් නැ ගෙදර හරියට ඉන්නත් නැ වැස්සොත් තෙමෙනවා අර වගේ සුවිසල් මන්දිරයක් ලැබුණොතින් කවුද පිංගුතුනි එක එපා කියන්නේ පිංගුතුනි මේ මිනිස් ලෝකේ මිනිස් ජීවිතය අතහැරලා තමන්ට දිවි ලෝකයකට යන්න පුළුවන් තමන්ට බ්‍රහ්ම ලෝකයකට යන්න පුළුවන් කියලා තමන්ට දැඩි විශ්වාසයක් තමන් තුළ තියෙනවා නම් ඒ පිංගුතුනි මේ ජීවිතය හටගන්න රෝගියට මේ වගේ තැන්වලට ගිහිලා අපි ප්‍රතිකර්ම කරගමු එව නැත්නම් කවුරු හරි යෝජනා කරන අපි අසවල් රෝහලට යනුමු අසවල් තැනට යමු අසවල් ප්‍රතිකර්ම කරමුයි කියලා කියනකොට පිංගුතුනි ඒ යෝජනාවට එකතු වෙලා ඒක කරනවා නම් ඇත්තටම ඔහු ධානවලට සමාදින්න පුළුවන් කෙනෙක් නෙවෙයි මොකද ධානවලට සමාදින්න පුළුවන් වෙච්ච කෙනා කවදාවත් ඒ යෝජනාවට කැමති වෙන්නේ නැහැ ඔහු මරණයම අපේක්ෂා කරගෙන ජීවත් වෙනවා මොකද ඔහු දන්නවා ඒ කාන්තේම තමන් මේ ජීවිතය අත්හැරපු ගමන් ඊළඟට යන්නේ මෙන්න මේ වගේ තැනකට කියලා. අර කටුමැටි ගෙදර අත්හරින මිනිස්සයා දන්නවා මම මේක අත්හැරපු ගමන් මම යන්නේ මේ වගේ මහ සුවිසල් මන්දිරයකට කියලා. ඒ නිසා පිංගුතුනි ඒක දැනගත්තු ඒක දැකගත්තු ඒ කිනාට ආයි මේ ජීවිතේ පිළිබඳ විශේෂ තණ්හාවක් නැ මේ කල්ලාගෙන ඉන්න ඕන කියලා. මම මේ කියන්නේ අපි අපිවම රවට්ට ගත්තොතින් ඒකේ පාඩුව අපිටමයි. තමන්ට ධාන වලට සමවදින්න තබා තමන්ගේ හිත සමාධිගතවත් කරගන්න බැරි මට්ටමේ දුර්වල නම් තමන්ගේ හිත සමාධිගත වෙනවා තමන්ට ධාන වලට සමවදින්න පුළුවන් කියලා තවත් කෙනෙකුට ප්‍රකාශ කිරීමෙන් ඒකේ පාඩුව වෙන්නේ තමන්ටමයි. අනිත් කිනාව නෙවෙයි රැවටෙන්නේ. මේ චිත්ත විසුද්ධියට පත් වෙච්ච ඒ කිනා ඊළඟට විදර්ශනාව වඩලා මේ නාම රූප වින්වින් වශයෙන් දැකලා භවනාමේ ඥානයකින් ඒ දේ දැකලා අනිත්‍ය ස්වභාවය අවබෝධ කරගත්තම ඔහු එතනදි දිට්ටි විසුද්ධියටපත් වෙනවා මොකද දෘෂ්ටිය දුරු වෙනව ඔහුගේ මේක
මේ වේගෙන් ක්‍රියාත්මක වෙන දෙයක් දකින දෙයක්. ඒක දකින්නේ භවනා ඥානයකින් විතරයි. දැන් හරියට අපි හිතමු අපේ මේ ශරීරය මේ සුද්ධාෂ්ටක ගොඩකින් හැදලා තියෙන්නේ. මේක වේගයෙන් ක්‍රියාත්මක වෙන ක්‍රියාවලියක්. ඒ වේගය පින්වතුනි කාලයකින් කියන්න බැරි තරම වේගයක්. ඒකේ අපට අපි මේ වට පින්වතුනි ඇලිලා ඉන්නේ. මේ මගේ අත, මේ මගේ ඔළුව, මේ මගේ කොණ්ඩේ, මේ මගේ කකුල, මේ මගේ මේසේ, මේ මගේ ගෙදර මෙහෙම කියලා මේ වට ඇලිලා ඉන්නේ අර වේගයෙන් ක්‍රියාත්මක වෙන ක්‍රියාවලිය පින්වතුනි පේන්නේ නැති නිසා. ඒක භවනාමය ඥාණයෙන් දැක්කෙන් පස්සේදී තමයි තමන් තේරුම් කරගන්නේ මේකේ ඇත්ත යථාර්ථය මොකද්ද කියලා. අන්න ඊළඟට ඔන්නෙ දිට්ටි විසුද්ධියට පත් වෙච්ච ඒ කෙනා ඊළඟට පින්වතුනි තව දුරටත් මේක වඩාගෙන යනකොට අන්න දකින්නවා පින්වතුනි පටිච්ච සමුප්පාදය. ඒ භවනාමය ඥාණයේකී මේ පටිච්ච සමුප්පාදය අවබෝධ කරගන්නවා. ඒ විදියට ඒ පටිච්ච සමුප්පාදය අවබෝධ කරගන්නකට කියනවා කාංකා විතරණ විසුද්ධිය කියලා. ඒකට කියනවා කාංකා විතරණ විසුද්ධිය කියලා. දැන් ඔන්න පීවරවල් හතරකට ගියා. පළවෙනි එක සීල විසුද්ධියටපත් වුණා. සීල විසුද්ධිය කියලා කියන්නේ සිල් සම්පූර්ණ කරගන්නවා. ඒ සීලය සම්පූර්ණ කර ගැනීම ආර්ය කාන්ත වෙන මට්ටමට තියෙන්න ඕන. එක සිල් පදයක්වත් කඩන්නේ නැහැ කියන මට්ටමට තියෙන්න ඕන. ඊළඟට මේ සීල විසුද්ධියටපත් වෙච්ච කෙනා ඊළඟට ඔන්න චිත්ත විසුද්ධියටපත් වෙන හිත සමාධිගත කරගන්නවා. සමාධිය නොඑක ආකාරයෙන් පුරුදු පුහුණු කරපු කෙනා ධාන වලට සමාදින ඔයාදී වශයෙන් පුරුදු පුහුණු කරගත්තු කෙනා ඊළඟට විදර්ශනා වඩනවා. ඒ විදර්ශනාව වඩනකොට ඔන්න නාම රූප වෙන් වෙන් වශයෙන් පෙනිලා ditthi visuddhiට පත් වෙනවා. ditthi visuddhiට පත් වෙච්ච කෙනා ඊළඟට මේ භවනාමය ඥානයකින් පටිච්ච සමුප්පාදය අවබෝධ කරගන්නවා. අපි ඔය වචන වලින් කතා කරන පටිච්ච සමුප්පාදය. ତର පටිච්ච සමුප්පාදය ඇත්තටම තේරෙන්නේ ඒක අවබෝධ වෙන්නේ කාටද? මේ කාංකා විතරණ විසුද්ධියට පත් වෙච්ච කෙනාට පමණයි. ඒ කාංකා විතරණ විසුද්ධියට පත් වෙන්නේ කවුද? නාම රූප භවනාමය ඥානයකින් වින් වින් වශයෙන් දැක ගන්න පුළුවන් වෙච්ච කෙනාට. භවනාව භවනාමය ඥානයකින් මේ නාම රූප වින් වින් වශයෙන් දැනගත්තු ditthi visuddhiට පත් වෙච්ච පුද්ගලයා ditthi visuddhiට පත් වෙන්නේ කොහොමද? චිත්ත විසුද්ධියට පත් වෙච්ච කෙනා චිත්ත විසුද්ධියට පත් වෙච්ච කෙනා චිත්ත විසුද්ධියට පත් වුණේ කොහොමද? සීල විසුද්ධියට පත් වෙලා. මේ එක පියවරක්වත් මග හරින්නත් බෑ අපිට. මේ එක පියවරක්වත් පන්න යන්නත් බෑ. මේක තමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරලා තියෙන නිවන් දකින ප්‍රතිපිළිවෙල. ඊළඟට ඔන කාංකා විතරණ විසුද්ධියට පත් වෙච්ච කෙනා ඊළඟට තව දොරටක් පිංඔතුණි මේක වඩාගෙන යනකොට ඊළඟට ඔන්න ඒ කෙනාට ලැබෙනවා ඊළඟ විසුද්ධිය. ඒකට කියනවා මග්ගා මග්ග ඥාන දසන විසුද්ධිය. මොකද මේ මග්ගා මග්ග ඥාන දසන විසුද්ධිය කියලා කියන්නේ මේක කෙටියෙන් කියනවා මග නොමග දැනගන්න ඥානය කියලා. මේ කාරණාවත් බොහොම ගැඹුරු කාරණාවක්. මං කෙටියෙන් අපේ පිංඔතට පැහැදිලි කරන්නම්. පිංඔතුනි අද කාලෙත් බොහෝ තැන්වල සාකච්ඡා කරනවා නිතරම මේ භවනා කරලා මිනිසු රැවටෙනවා කියලා. ඇත්තටම සත්‍ය වශයෙන්ම මේ භවනාවට පත් වෙච්ච කෙනෙක් රැවටීමට ලක් වෙනවා නම් ඇත්තටම රැවටෙන්නේ මෙන්න මේ මග්ගා මග්ග ඥාන දසන විසුද්ධිට ආවම. මග්ගා මග්ග ඥාන දසන විසුද්ධිය කියලා කියන්නේ පිංඔතුනි දස විදර්ශනා උපක්ලේශ කියලා තියෙනවා කාරණාවල් 10ක්. මෙනි මේ කාංකා විතරණ විසුද්ධියට පත් වෙච්ච කෙනා අර පටිච්ච සමුපාදය අවබෝධ කරගත්තු කෙනා ඊළඟට වඩාගෙන යනකොට තමයි පිංඔතුනි මෙන්න මේ උපක්ලේශ 10 පහළ වෙන්නේ. කියන්නේ මේකේ විවිධ මට්ටම්වල පහළනවා. ඕබාස, ඥානීය, ප්‍රීතිය, පස්සද්ධිය, සුඛය, අදිමුඛය, වීරිය, ස්මෘතිය, උපේක්ෂාව, නිකාන්තිය කියලා මෙනි මේ ආකාරයේ 10ක් පහළ වෙනවා. මේවට කියනවා දස විදර්ශනා උපක්ලේශ කියලා. මෙන්න මේ 10ට පත් වෙච්ච කෙනා මේ කවබෝධ කරගන්නවා. ඒ කියන්නේ මේ 10 Tamanට වැටෙනවා මෙන්න මේ විදිහට. ඕබාස කියලා කියන්නේ දැන් හිත පිඟුතුනේ විදර්ශනාවෙන් පුරුදු පුහුණු කරගෙන වඩාගෙන යන කෙනා ඒ විදර්ශනා සිතින් උපදිනම එක්තරා ශරීරාලෝකයක්. අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නාට මෙන්න මේ ඕබාසය කෙනෙක් උපදිනවා. ඕබාසය කියලා කියන්නේ මේ ශරීරාලෝකයක් ඉපදීම. දැන් තමන්ට කවදාවත් නොඉපදිච්ච ආකාරයේ ආලෝකයක් ඉපදුනාම ඔන්න ඔතනදී ඔහු රැවටෙන්න පුළුවන් මම මාර්ගයකට ආවා කියලා.
මම ඵලයකට ආවා කියලා රැවටෙන්න පුළුවන්. මෙන්න මේක මම මේ මාර්ගයට පැමිණිලා නැහැ මම මේ ඵලයට පැමිණිලා නැහැ කියන එක දැනගන්න එක තමයි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ. මග නොමග දැනගන්නවා කියන එක තමයි එතන කියන්නේ. ඊළඟට දැන් මේක එක උදාහරණකින් කියනවා නම් දැන් ඔය එක භික්ෂුන් වහන්සේලා දෙනමක් දවසක් ඔය විදිහට භාවනා කරගෙන යනකොට උන්වහන්සේලා දෙනමගේ එක නමකට ඔන පේන පටන් ගන්නවා. උන්වහන්සේ කියනවා බෝමළුවේ තියෙන මල් පේන පටන් ගත්තා කියලා. අඩ යොදුනක් දුර බෝමළුවේ තියෙන මල් පේන පටන් ගත්තා කි. ඊළඟට අනිත් භික්ෂුන් වහන්සේ කියනවා මට මේ මහ මොහොදේ කැස්බෑව පව පේන පටන් ගත්තා කියලා. මේ අර ආලෝක සංඥාවෙන් එක වැටෙන්නේ. මේ වගේ උදාහරණ බොහෝ ප්‍රමාණයක් තියෙනවා කතා. ඉතින් මෙන්න මේ විදියට පින්වතුනේ පහළ වෙන විශේෂ ඥානවල. මෙන්න මේ වගේ තැන්වලදී පින්වතුනි තමන්ගේ හිත රැවටෙන්න පුළුවන් දැන් මම ඔන්න මාර්ගයකට ඵලයකටපත් වුණා කියලා. ඊළඟට ඥානීය වශයෙන් ගත්තොතින් අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන යෝගාවචරයට මේ විදර්ශනා ඥානෙ උපදිනවා. ඊළඟට ප්‍රීතිය කියලා ගත්තොතින් විදර්ශනා ප්‍රීතිය ඒ කියන්නේ කුද්දක ප්‍රීති කණික ප්‍රීති ඔක්කන්ත ප්‍රීති උබ්බේක ප්‍රීති පරණ ප්‍රීති කියලා ප්‍රීතිය පස් ආකාරයකට විස්තර කරලා තියෙනවා. ඒතර මෙන්න මේ ප්‍රීතිය ශාරීරිය පුරාම උපදිනවා. ওই ප්‍රීතිය ඇති වුණාමත් සමහර වෙලාවට තමන්ගේ හිත රැවටෙන්න පුළුවන්. පස්සද්ධිය කියලා කියන්නේ විදර්ශනා පස්සද්ධිය. ඉතින් මෙන්න මේ වගේ පින්වතුනි තමන් කිසිදා නොවිදුබු ආකාරයේ සුවයක් සැපයක් තමන්ට ලැබෙන්න පුළුවන්. ඒවට කියනවා පින්වතුනි මෙන්න මේ දස විදර්ශනා උපක්ලේශ කියලා. මම මේ කාරණාවල් දිගින් දිගටම විස්තර කරන්නේ නැහැ. මොකද එහෙමනොත් අද අපිට දේශනාවට තිබෙන කාලය බොහෝ සිං ප්‍රමාණවත් වෙන්නේ නැති වෙන නිසා කෙටියෙන් අවබෝධ කරගන්න මෙන්න මේ උපක්ලේශ 10 ආවෙන් පස්සේදී තමන් දැනගන්නවා මේ මාර්ගය නෙවෙයි. මේ ඵලය නෙවෙයි. අන්න ඒ මග නොමග දැනගන්න එකට තමයි කියලා කියන්නේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය. ඒ කියන්නේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියටපත් වෙච්ච කෙනා තාම කිසි මාර්ගයක් ඵලයක් ලබලා නැහැ. එතකොට හිතන්න අද කාලේ තමන්ගේ හිතට යම් සෝයක් ආවම ආලෝකයක් පහළ නම් මොනවා හරි දෙයක් වුණාම එතනින් තමන් රැවටෙනවා නම් ඒක තමන්ගේ සංසාරේම අඳුරු කර ගැනීම. ඊළඟට මෙන්න මේ මග නොමග දැනගන්න ඥාණයෙන් තවදුරටත් විදර්ශනා කරනවා. එහෙම විදර්ශනා කරගෙන යන කෙනාට ඔන ඊළඟ විසුද්ධියටපත් වෙනවා. ඒ තමයි පටිපදා ඥාන දර්ශන විසුද්ධිය. මේ පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ උද්‍යව්‍ය ඥානිය. ඒ කියන්නේ ඇතිවීම පැවතීම කියන මෙන්න මේ කාරණා දෙක දැනගන්න ඥානිය. මේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියටපත් වෙච්ච කෙනා දකිනවා මේ ලෝකේ සියල්ලගෙම මේ ඇතිවීම නැතිවීම කියන මේ උද්‍යව්‍ය ඥානිය. උද්‍යව්‍ය ඥානිය කියලා කියන්නේ බොහොම විස්තරාත්මක දේශනාවක්. අපි ඉදිරි දවස්වල යම් යම් මාතෘකා ඔස්සේ මේ කාරණාවලුත් කොහොම හරි තේරුම් කරගන්න උත්සාහ කරමු. මොකද ඔබගේ මගේ බලාපොරොත්තුව යම් දවසක නිවන් දකින්න නම් මේ මාතෘකාවල් ඇත්තටම අපට මගහැරලා යන්න බෑ. හැබැයි ඔබ අපගේ බලාපොරොත්තුව කමක් නැති මේ ලැබිච්ච බුද්ධ ශාසනය මොනවා හරි දෙයක් කරගෙන සුගතියට යනවා එහෙම කියලා නම් මේව ඒ තරම් ලොකුවට අවබෝධ කරගන්න ඕනේ. ඔය මොනවා හරි පිනක් දහමක් කරගත්තොත් කුසලයක් වඩා ගත්තොතින් හරියට සිල් ටික සම්පූර්ණ කරගෙන දානයක් දුන්නොතින් ඒ බලාපොරොත්තු ඉටු වෙනවා. නමුත් බලාපොරොත්තුව තියෙන කවදර දවසක නිවන් දකින්න නම් ඒ සියල්ල කරන්නත් ඕන. මේ කාරණාවල් හොඳට දැනගන්නත් ඕන. එතකොට මම මේ පැහැදිලි කරේ උද්‍යව ඥානය කියලා කියන්නේ ඒ වගේ කාරණාවක්. එතකොට මේ උද්‍යව ඥානයටපත් වෙච්ච කෙනා මේ ඇතිවීම නැතිවීම පේන පටන් ගන්නට කෙනා ඒ ඥානයත් ගොඩාක් පුරුදු පුහුණු කරනකොට මේ නැතිවීම කියන එක වැඩියෙන් පේන පටන් ගන්නවා. අන්න ඒකට කියනවා බංගානුපස්සනා ඥානය. ඒ කියන්නේ මේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය යටතේ තමයි මේ කාරණාවල් ටික තියෙන්නේ. මොන පළවෙනි එක උද්‍යව ඥානය පේන පටන් ගන්නවා, ඇතිවීම නැතිවීම පේන පටන් ගන්නවා, නැතිවීම කියන එක වැඩියෙන් පේන පටන් ගන්නකොට ඔන්න බංගානුපස්සනා ඥානය පේන පටන් ගන්නවා. බංගානුපස්සනා ඥානය වැටහෙන පටන් ගන්නවා. බංගානුපස්සනා ඥානය වැඩිච්ච කෙනා, ඒ කියන්නේ අර නැතිවීම කියන එක වැඩියෙන් පේන පටන් ගත්තු කෙනා තවදුරටත් විදර්ශනා කරගෙන යනකොට පින්ඔත්තුනි බහිතුපට්ඨාන ඥානිය අවබෝධ වෙනවා. බහිතුපට්ඨාන ඥානිය කියලා කියන්නේ මේ තරම් දේවල් හැම වෙලෙම නැති වෙනවද? හරියට
वीडियो पटेकिन शरीर दकिन वगे तमंगे एंगे तीन मी सियल्लगेम ඇතිවීම නැතිවීම කියන කාරණාවේ නැතිවීම කියන කාරණාව පිංඔතුනි තමන්ට හිතර දැනිලා ඇත්තටම මේ සසර පිළිබඳ තමන්ගේ හිතේ බයක් ඇති වෙනවා ඒකට කියනවා බයතුපත්ඨාන ඥානය කියලා මෙන්න මේ බයේ එළඹිලා ඉන්නකොට ඒ ඥානයත් පුරුදු පුහුණු කරගෙන යනවා ඒ ඥානයත් පුරුදු පුහුණු කරගෙන යනකොට පිංඔතුනි කලකිරීමක් ඇති වෙනවා මොකද දැන් මේ සියල්ල ගේම පිංඔතුනි දකින් නැතිවීම පමණයි तमंगे शरीर तमंट तीन मगे की अलगत देवल मिसम पेन्न पिंगोतनी नतिवीम दंग अपट अपगे लंग तीन दिया पिलिबन दुख कतिवेन्नीकोतापिलगतीन वटन दिया नतिमनी इतकोट समहारितनवा मे वाणीत्यम किल हितनवनी नम सबित्य स्वभाव की मिनी ससर पिलिबंद भया कतिवेन्नी दिया नतिन पास दिने वे මේ බංගානුපස්සනා ඥානෙ වටහාගෙන බයතුපත්ඨා ඥානෙ වැඩිච්ච කෙනා ඊළඟට ඒ බය සසර බය ඇති කරගෙන ඇති කරගත්තු කෙනා පිංඔතුනි මේ සසර පිළිබඳ කලකිරීමක් ඇති කරගන්නවා අන්න ඒ නරක පැත්ත ඒ කියන්නේ කලකිරීමක් එක මේකේ නරක පැත්ත දකිනවා මේ සියල්ලගෙම නැතිවීම එතකොට ඒ කලකිරීම දකින එකට කියනවා ආදීනවානුදර්ශී ඥානෙ කියලා එතකොට මේ සියල්ලගෙම ආදීනමේ දැකලා मे असुभय मे खय शुभ ने किला मिनी मे विद आदीन मे दखला दंग इतकोट मे अत मगे ने मे किल बलिंगिता दियाने मे अत कौर रे खपंगिया तमंट पिंगतनी ए पीली बंद लुकुदुकाने तमंगे लंगतीन दने कौर रे पेहर गिने गिया ए पीली बंद तमंट लुकुदुकाने मुकदे ये मणित स्वभावे दखला तीय तर मिन्न मिहिम दखला एक लंगट पिंगतनी කලකිරීමක් ඇති කරගන්නවා මේ සසර පිළිබඳ කලකිරෙනවා ඒකට කියන ආර්ය කලකිරීම කියලා ඒ ඥානෙ තමයි නිබ්බිදානු ඥානය කියලා කියන්නේ තමන්ට තියෙන සැප සම්පත් ඔක්කොම තියදී මේ සංස්කාරයන් පිළිබඳ හරියට වැටහිලා තමයි මේ කලකිරීම ඇති වෙන්නේ නැත්තම් තමන් රස්සාවෙන් අයින් කළා තමන්ගේ ළඟ ඊටප කෙනා දාලා ගියා බිරිඳ දාලා ගියා දරුවෝ නැති වුණා එහෙම ඇති වෙන කලකිරීමක් නෙවෙයි බොහෝ දෙනෙක් සාසනෙට පවයින් එහෙම වුණාමනේ ඒ කලකිරිලනේ වෙ ඉන්නේ කවදර දවසක සාසනේදී ඔය ප්‍රශ්න දෙක විසඳුනොත් එහෙම නැත්නම් සාසනෙට ඇවිල්ලා වෙන කලකිරීමක් ඇති කරගත්තොත් සමහරලාට එතනින් එහා පැත්තේ දෙකින ආයමත් ගිහි ජීවිතයට යනවා ඒකයි ගොඩක් වෙලාවට ඒක වෙන්නේ ඉතින් මෙන්න මේ විදියට පිංඔතුනි කලකිරීමක් ඇති වෙනවා අර සංස්කාරයන් වල ආදීන වේ දැකලා ඒකට කියනවා නිබ්බිදානු ඥානය කියලා ආර්ය කලකිරීම කියලා කියන්නේ ඒකට ඊළඟට තව දුරටත් මේක වඩාගෙන යනකොට මේක තැනක දිහර නතර කරගසුත් ආයිමත් පස්සට එනවා ඒකෙනා මේක තව දුරටත් විදර්ශනා කරගෙන යන කෙනාට ඇති වෙනවා තවත් ඥානයක් ඒකට කියනවා මුංචිත කම්මිතා ඥානය කියලා ඒ කියන්නේ මේ සසරින් මිදෙන්න ඕන කියලා සිතුවිල්ලක් පහළ වෙනවා ඊළඟට ඒක මිදෙන්න ඕන කියලා සිතුවිල්ලක් පහළ වුණාම ඊළඟට ඒක ක්‍රියාත්මක කරනවා ඒ ක්‍රියාත්මක කරන ඥානයට තමයි පටිසංකාණු ඥානය කියලා කියන්නේ ඒ පටිසංකාණු ඥානෙ අවබෝධ කරගත්තු කෙනා ඒක ක්‍රියාත්මක කරලා ඒ ඥානෙ අනුව හිත දියුණු කරලා නාම රූප ධර්මයන් පිළිබඳ උපේක්ෂාවකට පැමිණෙනවා අන්න ඒ නාම රූප ධර්මයන් පිළිබඳ උපේක්ෂාවකට පැමිණීමට කියනවා සංකාර උපේක්ඛා ඥානය කියලා මෙන්න මේ සංකාර උපේක්ඛා ඥානය තැනට මහබෝසතාණන් වහන්සේ නමකට උනත් පින් උත්තුනි සංසාරේ පාරමිතා පුරණ කොට එන්න පුළුවන් वीर वडन किनकोट मे तात्पते पुलवांग मिथन यहा पेट अपिहितमको मे जीवित मम कुहुमहरी सोवान्नवकला तमंट सितुविल्ला पहलविला तीयन वना अन्न इतनी यहा पेट मे अनुलोम ज्ञाने किल ज्ञाने तीन ये ज्ञाने वडलाट पुलवांग सोवान्गेट पत्न उन्न ओक तमय सोवान्लेट पत्न विधिय इलगट सकदागामी पलट पत्न आयम अरविद्यटम සීල විසුද්ධි ඉඳලා සප්ත විසුද්ධිය වඩාගෙන ඇවිල්ලා මේ අනුලෝම ඥාණයට ඇවිල්ලා සකදාගාමි වෙනවා. ඕක තමයි පිංඔතුනි මේ මාර්ගයේ ඵලයයි කියලා තත්ත්වයටපත් වෙන්නේ. තාම ශනීන් මේ සියල්ල පිංඔතුනි සසරේ දියුණු කරපු කෙනාට වඩා ගන්න පුළුවන්. දැන් එහෙමනම් අපි අර සූත්‍රයට යමු මේ කාරණාවල් ටික මේ විදිහට තේරුම් අරගෙන දැන් සාරිපුත්ත හාමුදුරුව අහන්නේ මන්තානිපුත්ත පුන්න මහරහතන් වහන්සේගෙන් මොකද්ද? ඔබ වහන්සේ සීල විසුද්ධිය පිණිස නිවිලු මහණෝනි
එතකොට දැන් අහනවා සීල විසුද්ධිය කියලා කියන්නේ අනුපාදා පරිනිර්වාණ නෙවෙයිද? අනුපාදා පරිනිර්වාණ කියන්නේ මේ කෙලෙස් නසන නිවන කියන එක. නිවන කියන්නේ සීල විසුද්ධියට නෙවෙයිද කියලා අහනවා. නෑ කියනවා. එහෙනම් චිත්ත විසුද්ධියද? චිත්ත විසුද්ධියත් නෙවෙයි කියන. ওই විදියටම ආයිමත් නැවත අර කාරණා හතම විස්තර කරගෙන යනවා. එතකොට එහෙනම් සාරිපුත්ත හාමුදුර අහනවා ඇවැත්නි මොකද්ද එහෙනම් මේ අනුපාදා පරිනිර්වාණය කියලා කියන්නේ? සීල විසුද්ධියට නෙවෙයි නං චිත්ත විසුද්ධියට නෙවෙයි නං දිට්ඨි විසුද්ධියටත් නෙවෙයි නං මොකද්ද මේ අනුපාදා පරිනිර්වාණය කියලා කියන්නේ? මොකද සාරිපුත්ත හාමුදුර අහනවා මේ සප්ත විසුද්ධියෙන් හැර නිවනක් තියෙනවද? උන්වන්සේ කිව්ව නෑ. සප්ත විසුද්ධියෙන් හැර නිවනක් නෑ. එමනම් සප්ත විසුද්ධියෙන් හැර නිවනක් නැත්තම් කොහොමද මේ අනුපාදා පරිනිර්වාණය වෙන්නේ? එතකොට මන්තානි පුත්තු පුන්න මහරහතන් වහන්සේ කියනවා ස්වාමීනි සීල විසුද්ධි අනුපාදා පරිනිර්වාණය නෙවෙයි. මොකද උපාදාන සහිත දෙයක් මේ අනු මේ සීල විසුද්ධිය කියලා කියන්නේ. මොකද සීල විසුද්ධියටපත් වෙච්ච කෙනා සීල කෙලෙස් නැසල නැහෙනි. චිත්ත විසුද්ධියටපත් වෙච්ච කෙනත් දැන් මම අර කාරණා විස්තර කිරීමේදී අපේ පිඟුතර පැහැදිලි වෙන්නේ නැති චිත්ත විසුද්ධියටපත් වීමේ සමාධිය විතරයි වැඩෙන්නේ. ඒතකොට ඒ කෙලෙස් නැති වෙලා නැහැ. ඊළඟට දිට්ඨි විසුද්ධිය කියලා කියන්නේ නාම රූප වෙන් වෙන් වශයෙන් තේරෙන විතරයි. ඒක වැටහෙනව විතරයි. ඒත් කෙලෙස් නැති වෙලා නැහැ. ඒක ඥානය. ඊළඟට කාංකා විතරණ විසුද්ධිය කියලා කියන්නේ පටිච්ච සමුප්පාදය තමන්ගේ ඥාණයෙන් අවබෝධ වෙනවා. අවබෝධ වෙලා විතරයි. ඒ කාංකා විතරණ විසුද්ධිය කියලා කියන්නේ නිවන නෙවෙයි. ඊළඟට මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ නිවන නෙවෙයි. පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ නිවන නෙවෙයි. ඒ ඔක්කොම ඒ හැම තැනකම තාම පිංගුතුනි කෙලස් තියෙනවා. ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ නිවන නෙවෙයි. ඒ ඥාන දර්ශන විසුද්ධියෙන් පස්සේදී තමයි පිංගුතුනි ඔය අනුලෝම ඥානයන් ආදී දේවල් වඩාගෙන ඔය මාර්ගයකට ඵලයකටපත් වෙන්නේ. එතකොට දැන් සාරිපුත්ත හාමුදුරට කියනවා ස්වාමීනි එහෙමනම් මේ නිවන නෙවෙයි. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ වෙලාවේදී උන්වහන්සේගෙන් ওই කාරණා විමසලා අහනවා සප්ත විසුද්ධියෙන් තොර නිවනක් නැත්තම් කොහොමද මේ සප්ත විසුද්ධියෙන් නිවන ලබන්නේ කියලා අහනවා. ඇයි සාරිපුත්ත හාමුදුරට හැම එකම කියන සීල විසුද්ධියේ නිවන නෙවෙයි, චිත්ත විසුද්ධියේ නිවන නෙවෙයි, කාංකා විතරණ විසුද්ධියේ නිවන නෙවෙයි. දැන් මේකක්වත් නිවන නෙවෙයි නම් කොහොමද නිවන් දකින්නේ කියලා අහනවා. නිවන වැටෙන්නේ කියලා අහනවා. එතකොට මන්තානි පුත්තු පුන්න මහරහතන් වහන්සේ උපමාවක් කියනවා. ස්වාමීනි ප්‍රඥාවන්තයෝ සමහර ප්‍රඥාවන්තයෝ උපමාවකින් කරුණා තේරුම් කරගන්නවා. උපමාවක් කියනවා. මොකද උපමාව ස්වාමීනි සැවැත්නුවර වාසය කරන කොසල් රජු යම්කිසි හදිසි රාජකාරිය කටයුත්තකට සාකේත නුවරට යනවා. දැන් රජුට බොහොම ඉක්මනට මේ ගමන යන්නත් ඕන. හැබැයි ඒ සාකේත නුවරට කොසල් රටේ ඉඳලා ගොඩක් දුරයි. ඒ නිසා රජතුමා මේකට සූදානම් කරනව රත හතක්. මොකද ඒ කාලේ අශ්වරත තිබුණේ. දැන් අශ්වරත වලින් රජතුමා ගමන් කරන්න ඕන. හැබැයි දුර වැඩි නිසා අශ්වය බොහෝ ප්‍රමාණයක් වෙහෙස කරවන්නත් බෑ. එමුතු ගමන යාගන්න බැරි වෙනවා. ඒ නිසා රජතුමා මොකද කරන්නේ? රත හතක් ස්ථාන හතක පිළියෙල කරනවා. අන පළවෙනි රතෙන් ගිහිල්ලා දෙවෙනි රතයට නගිනවා. දෙවෙනි රතෙන් ගිහිල්ලා තුන්වෙනි රතයට නගිනවා. තුන්වෙනි රතෙන් ගිහිල්ලා හතරවෙනි රතයට නගිනවා. ඔහොමම හත්වෙනි රතේ හයවෙනි රතෙන් හත්වෙනි රතයට නැගලා හත්වෙනි රතෙන් තමයි සාකේත නුවරට යන්නේ. දැන් එහෙම සාකේත නුවරට ගියාම සාකේත නුවරින් එක්තරා වෙසියෙක් ඇවිල්ලා අහනවා ස්වාමීනි මහරජ ඔබතුමා මේ සාකේත නුවරට ආවේ මේ රතෙන්ද? එතකොට රජතුමා මොකද්ද කියන්නේ? රජතුමා කියනවා නෑ මම මේ රතෙන් ආවේ හයවෙනි රතේ ළඟ ඉඳලා. හයවෙනි රතෙන් ආවේ පස්වෙනි රතේ ළඟ ඉඳලා. පස්වෙනි රතෙන් ආවේ හතරවෙනි රතේ ළඟ ඉඳලා කියලා ආපසර කියාගෙන යනවා. ආන්න ඒ වගේ තමයි ස්වාමීනි සීල විසුද්ධියෙන් තමයි චිත්ත විසුද්ධියට යන්නේ. චිත්ත විසුද්ධියෙන් තමයි දිට්ඨි විසුද්ධියට යන්නේ. දිට්ඨි විසුද්ධියෙන් තමයි කාංකා විතරණ විසුද්ධියට යන්නේ. කාංකා විතරණ විසුද්ධියෙන් යන්නේ උපරිම දුර මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට පමණයි. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියෙන් උපරිමටම යන්නේ පටිපදා ඥාන දර්ශන විසුද්ධියට විතරයි. පටිපදා ඥාන දර්ශන විසුද්ධියෙන් උපරිම යන්නේ ඥාන දර්ශන විසුද්ධියට පමණයි. ඥාන දර්ශන විසුද්ධියෙන් තමයි මේ අනුපාදා පරිනිර්වාණය වෙන්නේ. එතකොට කවුරු හරි කෙනෙක් කිව්වොත්
ඥානදසන විසුද්ධිය අනුපාදාපර නිර්වාණය කියලා ඒක එහෙම නෙවෙයි. ඒකයි මේ මන්තානේ පුත්තපොන්න මහරහතන් වහන්සේ මෙතන පැහැදිලි කරේ. ඒකට අර උදාහරණේ කිව්වේ රජතුමාගෙන් ඇහුවතින් මහරජ කොසල් රටේ ඉඳලා ඔබතුමා මේ රටින්ද මේ සාකේත නුවරට ආවේ කියලා ඇහුවතින් රජතුමාට ඒකෙන් ආවේ කියලා කියන්න බෑ. මොකද රජතුමා සාකේත නුවරට ආවේ හත් දින රටෙන් උනාට කොසල් රටේ ඉඳලා සාකේත නුවරට ආවේ හත් දින රටෙන් නෙමෙයි. අන්න ඒ වගේ තමයි ඥාන දර්ශනේ විසුද්ධියෙන්ද නිවන් දැක්කේ කියලා කෙනෙකුගෙන් ඇහුවම එයාට කියන්න බෑ ඥාන දර්ශනේ විසුද්ධියෙන් නිවන් දැක්ක කියලා. ඥාන දර්ශනේ විසුද්ධියෙන් නිවනට ආවේ පටිපදා ඥාන දර්ශනේ විසුද්ධිය ළඟ ඉඳලා. පටිපදා ඥාන දර්ශනේ විසුද්ධියෙන් ආවේ මග්ගා මග්ග ඥාන දර්ශනේ විසුද්ධිය ඉඳලා කියලා ඔය අනුපිළිවෙලට කියාගෙන යනවා. මෙන්න මේක තමයි පින්වතුනි නිර්වාණය කියලා කියන්නේ. ඉතින් මේ කාරණාවල් බොහොම ගැඹුරුයි. අපි මේ සරලව මේ කාරණාවල් තේරුම් කරගත්තට මේ තුලින් අපේ තුල ගොඩ නැගින්නේ ඇත්තටම අර සුතමේ ඥානයක්, චින්තාමේ ඥානයක් පමණයි. මේවා වඩන කෙනාට තමයි අර භවනාමේ ඥාණයෙන් අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ දේශනාව නිමාවට පත්වෙනෙන් පස්සේදී සාරිපුත මහරහතන් වහන්සේ මන්තානි පුත්තපොන්න මහරහතන් වහන්සේගෙන් අහනවා ආයුෂ්මතුනි සබ්‍රක්‍මචාරීන් වහන්සේලා ඔබ වහන්සේව ආමන්ත්‍රණය කරන්නේ කුමන නමකින්ද කියලා අහනවා. මන්තානි පුත්තපොන්න හාමුදුරන්ගෙන් අහනවා. එතකොට ඒ වෙලාවේ කියනවා ස්වාමීනි මගේ නම පුන්න නමුත් මන්තානි බැමිණියගේ පුතා වෙච්ච නිසා මට සබ්‍රක්‍මචාරින් වහන්සේලා කතා කරන්නේ මන්තානි පුත්තු පුන්න කියලා කිව්වා. එතකොට සාරිපුත මහරහතන් වහන්සේ අච්චරියං ආවුසෝ අබ්බූතං ආවුසෝ ආශ්චර්ය ඇවැත්නි අද්භූතය ඇවැත්නි මනාකොට ශාස්ත්‍රුන් වහන්සේ මේ ශාසනේ දන්නා වූ ශ්‍රාවකයෙකු විසින් යම්සේ නම් එපරෙද්දෙන් මන්තානි පුත්තු පුන්න තිරුන් ආයුෂ්මතුනි නුඹ ඊටාම ගැඹුරු ප්‍රශ්නයක් මේ දසකතා වස්තුන්රට පිවිසෙමින්ම ප්‍රකාශ කරා කියලා මන්තානි පුත්තපොන්න මහරහතන් වහන්සේගේ ගුණවගාවක් වර්ණනා කරනවා සාරිපුත්ත හාමුදුරුව. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ කරපු වර්ණනාව සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රකාශ කළ ඉවරුණයින් පස්සේදී මන්තානි පුත්තපොන්න මහරහතන් වහන්සේට මන්තානි පුත්තපොන්න මහරහතන් වහන්සේ අහනවා සාරිපුත්ත හාමුදුරන්ගෙන් ඔබ වහන්සේ කවුද කියලා. දැන් ඇත්තටම මේ සාරිපුත මහරහතන් වහන්සේ බව දැනගෙන නෙමෙයි මේ කතා කළේ. නොදැනගෙන අහනවා ස්වාමිනේ ඔබ වහන්සේව සබ්‍රාහ්මචාරින් වහන්සේලා කොහොමද ආමන්ත්‍රණය කරන්නේ කියලා. එතකොට කියනවා ස්වාමිනී ආයුෂ්මතුනි මගේ නම උපතිස්ස. නමුත් මම සාරී බැමිණියගේ පුතා වෙච්ච නිසා සබ්‍රාහ්මචාරින් වහන්සේලා මට කතා කරන්නේ සාරිපුත්ත කියලා කිව්වා. බලන්න තමන්ව හඳුන්වාගත්තු විදිය කොයිතරම් නම්බුනාම ගොඩක් සාරිපුත්ත හාමුදුරන්ට තියෙනවද? නමුත් එකම එක නම්බු නාමයක්වත් පාවිච්චි කරේ නෑ. තමන් වහන්සේගේ නම විතරයි සිහිපත් කළේ සාරිපුත්ත කියලා කිව්ව කාමන්ත්‍රණි කරන්නේ. ඒ වෙලාවේදී මන්තානි පුත්ත පොන්න මහරහතන් වහන්සේගේ හිතට මහා බියක් ඇති වෙනවා. ඒ බිය කෙලෙස් සහිත බියක් නෙවෙයි ධර්මීය තුලින් ඇති වෙන බියක්. එතකොට කියනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ වැනි මේ ශ්‍රාවකෙක් සමගද මම මේ මෙච්චර වෙලා මේ ධර්ම සාකච්ඡාව කළේ? අනේ ස්වාමීනි මන් දැනගත්තනම් මේ මහා ප්‍රඥාවතෙන් අතරින් අගතැම්පත් සාරිපුත්ත මහරහතන් වහන්සේ සමගයි මේ ධර්ම සාකච්ඡාව කරන්නේ. ස්වාමීනි මට මේ උපමාවක්වත් වැටහෙන එකක් නැහැ කියලා කිව්වා. කියලා මන්තානි පුත්තපොන්න මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණයක් වර්ණනා කරනවා. මේ විදිහට එකිනෙකා වහන්සේලාගේ එකිනෙකාගේ ගුණයන් වර්ණනා කරගෙන මේ කාරණාව නිමාවටපත් වෙනවා. ඒක අහගෙන හිටපු බොහෝ පිරිසක් බොහෝ දේවරු බ්‍රහ්මිය පිරිසක් සාදු නද දෙමින් ඒ කාරණාව අනුමෝදන් වෙනවා. එහෙමනම් මෙන්න මෙයි රතවිනීත සූත්‍රය කියලා කියන්නේ. මෙන්න මේ විනීත රත හතක් උපමා කරගෙන මේ දේශනාවේ මන්තානි පුත්තපුන්න මහරහතන් වහන්සේ සප්තවිසුද්ධි විස්තර කරපු නිසා තමයි මේ සූත්‍රයට රතවිනීත සූත්‍රය කියලා නම් තබලා තියෙන්නේ. ඒකයි රතවිනීත සූත්‍රය කියලා කියන්නේ. එහෙමනම් අද දවසේ අපි මේ රතවිනීත සූත්‍ර දේශනාව නිමාවට පත් කරනවා. මගේ අවබෝධයේ හැටියට රතවිනීත සූත්‍ර දේශනාව මූලික කරගෙන දේශනාවල් 29ක් විතර අපි දේශනා කරලා තියෙනවා. අපි අපගේ ශක්ති ප්‍රමාණය මේ කාරණාවල් විස්තර කරන්නට යෙදුණා. අපි හිතනවා බොහෝ දිනෙකට මේ ගැඹුරු සූත්‍ර දේශනාව යම් අවබෝධයක් ලබා ගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ ඇති කියලා. එමනම් මේ දේශනාව 29ටම දායකත්වයෙන් දරපු හැම දෙනාටමත් අපි පින් දෙනවා.
එවැගේම විශේෂයෙන්ම net නාලිකාවේ සභාපතිතුමන්ට එවැගේම සාමාන්‍ය අධිකාරතුමන්ට කාර්ය මණ්ඩලයේ මේ පින්වත් හැම දිනාටම මේවා සංස්කරණය කරන මේ වෙනුවෙන් කැප වෙන හැම දිනාටම අපි පින් දෙනවා අපි මේ සූත්‍ර දේශනාව සිදු කරලා ළඟා කරගත්තු සියලුම පින් ඒ හැම දිනාටම අනුමෝදන් වේවා ඒ හැම දිනාගේම සසර ගමන සුවපත් කරගන්න මේ පින් අනුමෝදන් වේවා ඔවුන්ට චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණස මේ පින උපකාර වේවා කියලා විශේෂ පුණ්‍යානුමෝදනාවක් ඒ හැම දිනාටම අපි සිද්ධ කරනවා ඒ වගේම මිවන්නුතුම් ධර්මයන් අපට දේශනා කරලා අපට උගන්වලා අපව ධර්මයෙන් පෝෂණය කරන මාගේ ගුරුදේවයන්ටත් විශේෂයෙන්ම පින් අනුමෝදන් කරනවා ගුරුදේවයන් ගන්ගේ උත්තම පාරමිතාව සම්පූර්ණ කරගන්නටත් මේ පින උතුම් පාරමිතාවක්ම වේවා කියලා මේ බිලාවේ පින් අනුමෝදන් කරනවා ඒ වගේම මා මේ ලෝකෙට බිහි කරපු මාගේ මෑණියන් පියන් හැම දිනාටම මේ වෙලාවේ පොදුවේ පින් අනුමෝදනාවක් විශේෂයෙන්ම සිහිපත් කළා පුණ්‍යානුමෝදනාවක් කරනවා එමනම් අපි අද දවසේ ඒ පුණ්‍යානුමෝදනා විශේෂයෙන්ම සිහිපත් කරමින් අපි අද මේ උතුම් සූත්‍ර දේශනාව මෙතකින් නිමවටපත් කරනවා එමනම් අද දවසේ මේ උතුම් සූත්‍ර දේශනාවේ අද දේශනාව දේශනා කරලා රැස් කරගත් සියලු කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් විශේෂයෙන්ම අද දවසේ දායකත්වයේ දරන පින්වත් හැම දිනාටම මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා කරනවා අද මේ දේශනාවේ දායකත්වයේ දරන්නේ නොම්බර 29 පිටියගෙදර බෙම්මුල්ල පදිංචි YA පේමරත්න සහ YMB මණිකේ මහත්මිය කියන මිනිමේ පින්වත් පිරිස ඒ පින් උතුම් බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම පිටියගෙදර බෙම්මුල්ල විසු දුල්මිනි කාංචනා කුමාරියාපා මහත්මියගේ සයවෙනි ගුණානුස්මරණ පින්කම වෙනුවෙන් මේ උදාර සද්ධර්ම දේශනා පවත්වන්නේ මාර්තු 26 වෙනි දිනට යෙදෙන ඒ ගුණානුස්මරණ පින්කම වෙනුවෙන් ඇයට පින් දෙනවා ඇයට මතු භවයන්වලදී මෙවන් අකල් මරණයන් වලට පත් නොවේවා සංසාරේ උපදින උපදින හැම ආත්ම භාවයක්ම උසස් සැපවත් ජීවිත ලැබේවා ඒ සෑම ජීවිතයකම සියලු පරම ආශ භුක්ති විඳින්නට ඇයට හැකියාව ලැබේවා ඇය ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ පින පාරමිතාවක් වේවා කියලා මේ වෙලාවේ පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මාපිය දෙපළට සහෝදර සහෝදරියන්ට දුව දරුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැනට රෝගාතුරව සිටින SH ආර්යසේන මහතාට මියුලින් මහත්මියට ඉක්මන් සුවේ ප්‍රාර්ථනා කරනවා. ඒ හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා කියලා මේ වෙලාවේ සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම බේබි නෝනා කිරිමෙනිකා උපාසිකා මාතාවන්ටත් YA ජයවර්ධන මහත්මයාටත් මේ වෙලාවේ නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ඒ හැම දිනාටම නිර්වාණ අවබෝධයම අවබෝධ කරගන්න මේ පින හේතු වාසනා වේවා කියලා පින් අනුමෝදන් කරනවා. එමනම් ඒ හැම දිනාටම මේ පින් අනුමෝදන් වේවා. අවසානයේ ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි සාදු කියා අපි මේ වෙලාවේ ප්‍රාර්ථනා කරමු ආකාසට්ටහා චුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ සාසනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං